ට බරපතල අනතුළු දායක තත්ව එක යන්න කියනෙ එක. සේෂෙන්ම මේ වනවිට සෞඛ්‍යාංශය ෘර්තිය සමිති මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ෘතිය සමිතිය යි සභාපතිවරයා ඒවාගේ මදි දක් ශ්‍රී ලංකා ෛද්‍ය සංගමය සාාපතිව වරිය. ඒවගේම රජේ කොරෝනාා බාර කරනා රෝග්‍යසා වසංගත රෝග බාර විශේසක්ඥය වෛද්‍යවරයක් වන සුදර්ශනී ප්‍රනාාන්ධපුල්ලේ රාජ ජමාත්‍යවරිය මේ සෑම කෙනෙක්ම රටේ පවතින තත්ව පරිිබඳ ඒ අනතුර දායකතත්වය පිළිබඳව පැදිලි කරන. ේෂෙන්ම මේ වවනවිට. රෝහල් ඉතා සීග්‍රයින් පිරිී ඉතිරිී යන තත්වයකට පත්වෙලා තියෙනවා. කෝනාා රෝගීන්කි. මෙනිසා කොරෝනාා රෝගීන්ව, රෝහල් ගතකිරීම බරපතල ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බවයි ඒ අංශමලින් දකින්න ලැබෙන්නේ අහන්න ලැබෙන්නේ. එන්සා කොරෝනාා රෝගීන් යම්කිසි විදිියකට මේඔන්න විට නිවස්වල. කරනා රෝගීන් ඉන්න බවන්. එක කොලනාා රෝගීන්ට රහල් නැතුව ඇඳ නැතුව ඒවගේම දැඩිසත්කාරඒක ගෝල තිබෙන බරපතල් තදබදය පිළිබඳව මේ වන විට බරපතල් සාකච්ඡාවක් සහ ඒ පිළිබඳව විශේෂෙන්ම මේ සෞඛ්‍ය අංශ අනතුරුවන්ගොවමින්තිබෙෙනවා. එනිසා මේ රට ඉතාම බරපතල අනතුර දාක ත්වයකතතියන්. තා මනතුරු දායක තත්වයකතියද. ෑම ගමකින්ම රෝගීන් වාර්තාාවෙන බවතමයි ලැබෙන ො ලබෙන තොරතුරවුව අපිට අහන්න ලැබන්නේ කියවනන්න ලබෙන දකින ලැබෙන. රන් මේනි තත්වයක් තුළ මොකක්තා පින තිබෙන විකල්පය. මංහිතන්නේ මේවන විට සෞඛ්‍ය ශේත්‍රයේ ප්‍රීයන් අපි ැකම් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්. ඒවගේම යිස්භාපතිවරයා එවගේම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එවගේ වෛද්‍යවරුන්ගේ වෘතිය සමිති මේ සෑම කෙනෙක්ම ගැන්න්නේ අඩුම තරමින් සතියකටවත් දවස්දහයකටවත් රට ලොක්්ඩවන් කළ යුතුයි. වහම රට ලොක්්ඩවන් කළ යුතුයි කියන කාරණය තමයි මේ වනවිට අවධාරණය කරමින් ඉන්න. එසේ නෝනොහොත් මේක බරපතල තත්වයකට ගන් කරන බව. බරපතල තත්ත්වයකට ගමන් කරන බව. අපි දැක්කා. සුදර්ශනී පනාන්දු පුල්ලේ රාජයමතිවර කියනවා රෝගීන් දෙෙදාහක් කම්බුවනකොට තවත් දෙදහක් තර පෙන්ඩි. එ අපිදක්ක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහපතිවරිය කියනවා. මේ අපිට දැන් ලැබිෙන තොරතුරු යම්කිසිිවිදියකට මේ මුල්මීට දවස් තුන හරකට කලින් කරපු සි ර තොරතුර. අපිදක මහජන සෞඛ්‍ය පයි රීක්ෂකවරුන් කියනවා. මේ ලැබෙන්නේ දවස් තුන හතරකට කලින් කරපු සිCR තොරතුර. ොර මේ වනට මේ. මේ රෝගයට ගුදුරුවන ප්‍රමාණ ඉතාම වැඩි. ඉනිසා කියන ප්‍රමාන්් වඩ වැඩි වන්න පුළුවන් එනිසාක බරපතු අනතුරදායක තත්යක්. එතුවට මේ අනතුරුදායක තත්ත්වය නිසා තවදුරටත් රට වෘර්ත කර ැබීම බරපතල අනතුරක් කියන කාරණය තමයි සෞඛ්‍යාංශය ප්‍රවීණයන් කියන්නේ. එනිසා අපිහිතන්නේෙත් මේ මෝතේදී මේ රටේ ජනතආරක්ෂා කරගැනීම සඳ. අපිට වැදගත්මයිට මේ ටේ ජනතාවගේ ආරක්ෂාව. ජනත වාර්රක්ෂා කරගනීම සඳහ රට ලොක්් ඩවන් කළේතුයි. රට ලොක්වන් කිරීම අධ්‍යවශ්‍යකාරණයක් පෙලා තියෙනවා. බැ අපිට පේනවා ආඩුවේ ආණ්ඩුවේ ඉන්න කවටටෝ මෙහාන්ුවනි සමහර කේවට්ටෝ සමහර අන්දරේල විවිධාකාරයේ වැල්වටාරම් කිව්වට ල්වටාරම් කියල කරකෝල කරගෝල කියන්නේ මේ ගොලු ගෙන රට ලොක් න් කරන ප්‍රශ්නටේ ආර්ථතිිකය. රටේ ආර්ථික කඩාගටේ කියලා. ති අපිට හන්ට තියෙන දෙයක් තමයි. මිනිස්සු රුණට පස්ස මොන කහෙල් මලකටද ආර්ථිකය මේක මල සොහන් පිටි අක්ුණාට පස්සේ. මේක සොහොන් පිටිියක්ුණාට පස්සේ ආර්ථිකයක් තිේනෙ මොන ංගුවකටද. ආර්ථිකය වන කරන්න රට මනිසුන්ටහ. ආර්ථික රටේ මිනිසුන්ට මික ර්ථිකය හතර පස් දෙනෙකුට නෙමයි. ආර්ථික ආර්ථික වෙනුවන්න රටේ ජනතාවන්නේ. ජනතාව වෙනුවෙන් ආර්ථිකය තියෙන්නේි. එනිසා මේ මේ හතර පස්නෙක. මේ තර පස් නෙක් ච ාරිකට මේ වසල ව්‍යාපාරික පන්තිය හතර පපස් ිනෙක් රක්ෂා කරගන්න රටවෘර්ත කිරීම බරපතල ප්‍රශ්නයක්. අයින්සයික ජනතාව ආරක්ෂා කිරීම අංක එක. ජනතාවගේ ආරක්ෂාවෙන් තොරව. ජනතාවරැකගන්න බැරිනම් ඒ ආර්ථකෙන් ඇති වැඩක් නෑ. මිනිස් ලාට ප ස පි එක ැන ත් නොත්. ඒ ස්හොන් පිටියක් බෝට පත්තුනොන් ඒ ආර්ථකෙන් ඇති වැඩමොකත්ද. රැගන්න ආර්ථක මොකත්ද. කාවෙන් වෙන්ද ආර්ථිකය රැකගන්නන්නේ. එනිසා වැදගත්වෙන්නේෙ මෙම මෝතේ ජනතාවගේ ආරක්ෂාව. අවශ්‍යවෙන්න ජනතාව ආර්ක්ෂා කරගන්නක. ඒනි සාතමයි අපි කියන්නේ රට ලොක් ඩවන් කරන්න රට ලොක්ටවන් කළ යුතුයි. එහෙම නැතුව මේක ව්‍යාප්ත වෙන්න ගියෝත් මේක ඉන්දිියාවක් පෝට පත්තුරොන්. අද ඉදියාවට වඩා. යි ද හ බ කිය න්නේ රට නගහන සඳන කල ඉන්ද කා ජනග ස ල කා ත් යි ක ත්. පරපත ත්වේක ගියොත් මේක ගම් ියම් දම් කර ගියොත්මක පහලට ගලාගෙන ගියොත්. න්තිමේදී මේ රට බර පතල අනතුරු දායක තත්වයකට හිල්ල යි පිට එක ැර රටක් බෝට පත්තුනොත් ොකකාගේ ආර්ථක ආර්චා කරගන්න දන්තිමේද. කා ෙන් දෙ කොට ආර්ථක රච්චාරන්න පි කියව නැවත නැවතත් හම රට ලොක් න් කළේතුයි. රට ලොක් ඩ කල නතාව රැකගැනීමට ආ්ඩුව කටයුතු කළේතුයි. හතර පස්තෙ ව්‍යපාරික හතර පස් නෙක්. මං කොල්ල කාරරි ව්‍යාපාරකයෝ හතර පස් දෙෙ වසල්ල ව්‍යාපාරකයෝ හතර පස් දෙනෙ ක්‍රක්කිනකනේ ආණ්ඩුව කාර්ය භාරය. ආ්ඩුව කාර්ය ාරය අපි දක්කනේ අර පිළියන්දල මහදන මුත්තා පිළිියන්දල මහදන මුත්තා කරපු හටේ දක්කන අන්තිමේදී මේ මේ රෝගීන් හම්බුවනකොට සෞඛ්‍ය අංශයේඒ පිළිබඳදව තීන්දු තීරණ ගත්තට පස්සේ මහදන මුත් ඉස්සර හට පැනල පිළියන්දල මදනමුත්තා ස්රට පැනල ඒ පිළියන්දල ඒ ලොක් ටවන් කරපු කෑරිය. ලො එකක නතර කලා. එතන මේ වගේ තත්ව කාගවමනටද. ජනතාවගියමනවනද. කාග ආරචා කරන්නද. කාගේ ආර්ථක ආරච්චාරන්නද. මේ මහදන මුත්තටව පිළියන්දල තියන ව්‍යාපාරටි ආරක්්චාරගන්නද ජනතාව වාරච්චා කරන්නද. අපපියහන්නේකයි. ඔ පිළියන්දල මහදැන මුත්තගේ. ඔ මහදන මුත්තගේ ්‍යාටි කඩටි ආරච්චාරගන්නද. කඩටික විවෘර්ත කරල තියන්නද. එඒමනත්ත රටේ ජනතාව. පිළියන්දල ප්‍රදේශ ජනත රක්චා කරන්න ොයි කලින්. න අන්ඩුවේ උන්න ආන්ඩුවේ මතැන මුත්තලගේ අංගරේලාගේ වැඩ. ඔය අන්දරේලාගේ වැට කාදමනාවටද. අව පව ැ ගේ ප්‍රේ මිනිස්ස කියේනවනේ අවරුදු ත් සව පෞත්තල අන්තෙේ මන්ගේ පෞවුල මිනිස්වී තන්ගේ තමන්ගේ සේවකයොයි මේ සියලු දෙ නාම මේ බොහෝ ප්‍රරිසාත් මේ කොරන රෝගෙට ගුදදුරු වෙලාතින ඒ ගොදුරු වෙලා තියෙත්ති, පිළියන්දල ප්‍රදේශය ජනතාව ආර්ක්්චා කරගන්නවා වෙනුවට. ජනතාවගේ ජීවිතය වෙනුවට තමන්ගේ ව්‍යාපාර. තමන්ගේ කඩි කරලාතියන්න. ඒතම ්‍රමකතාව වේ. ඒව මති දක් පෙරදානට පාලිමේතුව සාකච්චාවන අපි මත්‍යවල තැක්ක මේ මිනිස්සුන්ට පාර්ඩ බැල යන්නදැ. මිනිස්සුන්ට කායවර්ධනය නෙමයි. මිනිස්සුන්ගේ මේ සෞඛ්‍ය සුවතාවෙන් ෙයි මනිසන්ගේ කායවර්ධනය කර නෙම මනිස්සුන්ට පර්ඩ හැලයන්න බෑ ස් රාතිී පාරට බහින්න්න බ. ිනිස්සු මරැබයෙන්නේ මිනිස්සු ජීවිතය රැකගන්න උත්සාහ කරනවා අපි දැකම මේ ක්‍රීඩා ඇමතිවර්රයා රුපියල් මිලියන හයිසය විසි පහක් පෙන් කරගන්න යනවා ක්‍රීඩා මොනද කායවර්ධන මධ්‍යස්ථාන පන්සීයක් හදාගන්න. කායවර්ධනය හොඳ දෙ ක්‍රීඩාව හොඳ දෙයක් ශරීර ස්ුවතාව ඉතා මොහොද දෙයක්. ඇබැයි මේ මොහොතේ අපි කියැ ක්‍රීඩාව කායවර්ධන අවශ්‍යයි. ඇබැයි ඒ මේ මොහොතේ අධ්‍යවශ්‍ය දේවල නෙමෙයි. ඒවා අවශ්‍යයි. ඇබයි අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. මේ මහෝතේ අත්‍යවශ්‍ය වෙන්නේ ජනතාවගේ ජීවිතය රැකගන්න එක. රපියල් මිියන හයිසය විසි පහක් පියදං කල්ලා. කායවර්ධන මත්‍යස්ථාන පන්සීයක් හදන්නේ. මේ මොහෝතේදී කාට කොරන්නද කාට කාගේ කාය කයවර්ධනය කරන්නද. මිනිස්සුන්ට කායවර්ධනය තිහා මනිසුන්ට පාරට පහැලයන්න බෑ ස්්‍රරහතින පාරයන්න බැ. නිසුන් නික්ික කතා කරන්නද මනිසු තමන්ගේ ජීවිතයරකගන්න බලන්නේ මනිසුන්ට කන්නටිකනෑ ොක් වන් කරලන්න මනිසුන්ට කන්නටිකනෑ මිනිස්සු සමාජ මාත්‍යවල කියනදේ ල්පලන්න හල්ටික් නෑ පරිප්පුටික් නෑ යකෝේ මිනිස්සු කන්නපොන්න නැතු යිති කයවර්ධනය කරන්නලු. සෙල්ලන් ඇපති ගැන මේ සෙල් තයක්. සෙල්ලන් ඇමතිතුමාට කියන්නේ. ඉස්සරහට මේ රටේ අනාගතය බාරගන්නවායි කියන්න. මේ රටේ නායකෝවෙන්න බලාගෙනන්න මිනිස්සුන්ට කියන්නේ. අන්තිමේදදි මේ රෝගෙන් මිනිසුන් මහට පස්සෙේ එක පිට එක මලාට පස්සේ හයන මේ වර්ධනය කරගන්න වෙන්නේ ඔබතුමාලට නටක් පානය කරන්න මිනිස් විතුරුවන්න නැෑ ඉස්ල්ල යිර්ධනය කරන්න කලින් හායවර්ධනය කරන්න කරින් ශරීර සුවතාවය ගැන කතාකරන්න කලින් මිනිස්සුන්ට කන්නාදදින්න දීලා මිනිස්සුන්ගේ ජීවිතරකගන්න ඕන. මේ ඉස්පිරිතාල නෑ. යි ඇදෑ වෙන්න්ටිලේෂන් නෑ මිනිසුට න නිසි පරිදි එහමනැත්තම් ප්‍රමිතිිකත එන්නතක්ගන්න බෑ. එහම බැරිතත්වයක් තින රටක්මේක එහම රටක රුපියල් හස පහ ද කරන්න න. අපිදක්ක ෙල්ල ඇමති පර ඩට ඇමති වර කිය ොක න මේක තියන ප්‍රකියෝමට අවස්තාව. ප්‍රසම්පාදන අවස්ථයි. ප්‍රසම්පාදහ කරනවායි කියලා කියන්නේ මුදල් වෙන් කරගෙන ඉට පස්සේවා බි් කරලවා ඒ යිට පස ද ගන්න යනක ඉට පස ොක්දතු කොන්න ද. ල්මල විදන් කරන. ඇතකොටයි අපි දැක් එඇතුමාගේ මේවා මතකතියාගන්න අපි කොරෝනාවලට වෙන්කරම මුදල් ගන්න නෑ සෞඛ්‍යන්ශන පෙන් කරම මුදල් ගන්න නෑ ොටයි මුදල් ලබතුම ෙදරින් සක්කෙන් නේද. කොන කොරනාවලින් ගන්න නැත්තං සෞඛ්‍ය සෞඛ්‍ය මාත්‍යන් සන්ගන්න නත්තනන් ගේ සල්ල බපතුමා පුද්ලක මුදල්ල මේ ජනතාවගේ මුදල් ඔබතුමන් හල ියදන් කරන්න මේ රට නතාවගේ මුදල් එතොට නතාවගේ මුදල් මේ වෙලේ වේදන් කරන්න ඕන නතාවගේ ජීවිත බේරගන්න. ්්.. ක් . අපි අ දිගින්දිිකටමකිවේ මේ ආර්ථිකය රකගන්න මේවාරන්න ඕන කාගේ ආර්ථකේද. අපි දක්කමේ සල්ලන් කර නන්නේ කාගේ සල්ිත්තෙක්කද සල්ලන් කරන්නේ මනිසුන් සල්ලයක කාවනුවෙන්ද. අපිදැක්කර කායවර්ධන මේ උපකරන ගන්නන උපකරණ ගැන්නනෙට අත ගහලතිනවරට කොම් මාධ්‍ය ප්‍රධානිය, කොම්ඹ මාත්‍ය පුළදලාල. කොම්ඹ මාත්‍ය දලාලිගේ අපි අහන්න තින ප්‍රශ්ි අපිතින සැකේ මේ ගොම්ඹු මාත්‍යය මුදලාලිගේ කයවර්ධන උපරණටික විකුණ ගන්නද මේ හදන්නේ. මේ රපියල් මිලියන හයිසේ විසිිපහක් වියදන් කල්ල. කායවර්ධන මධ්‍යස්ථාන පන්සීයක් හදාගන්න උත්සාහ කරන්නේ මේ කොම්බු මාධ්‍ය මුදලාලිගේකායවර්ධනටක එකවර්න නඋප කරන්න කට්ලටික පියදන් කරගන්නද. ඒ වටිකගන්න ගන්නද. ඒවටික පෙදාහරරින්නද ඒ ටික පිුුණගන්නද එනිසා තමයි ඇපි කියන්නේ මේ බලේ ආර්ථිකොය කියන්නේ ආර්ථිකය හරදන කාගේ ආර්ථිකයද. මේරට මිනිස්සුල්ට වඩා වටනවද කොඹබ මාධ්‍ය දලාලිගේ ර්ථකය යාගේ ්‍යපාර යයා පටික කුුණගන්නන්නේ. මේ කොහයතින වසල් වසල මුදලාඩි ලගේ වසල ව්‍යාපාරික පන්තිය වෙනුවෙන් මේරටේ මිනිස්සු ිලි දෙන්නෙ පා ේරටේ මිනිස්සු ජීවිතත් එක්ක සෙල්ලන් කරන්නෙ පා එනිසාප ක්‍රීඩ මතිවරයාට කියන්නේ රකට ආදරයක් තියනවනන්න අඩමතරම හෙ දවස තුන් හ හෙ දවස කිය හිතරවනන්න. අඩමත ව හැටන ලක්ෂේ ජීවත් කර වන්න බලන්න. අඩමතර හැටන ලක්ෂේ ජීතගැන ත්තන්න. ේරටේ ජීවිත ග හිතන් චන්දයක් ගන්න මිනිස ජීත් කල න්න. පත න මිනිසුන්ට ේ හතේ ිනිස්සුන්ගේ ජීවිත න අ්‍යවශව වෙන්නේ මනිසුන් ජීවත කර නවශකන පහසස්කක්. හයවර්තන යකඩ නෙමෙයි. ජකට පස්සෙමන යකට කන්න මිනිසන්ට මේේල.